හුංගම කළමැටිය දෙවර වරායේ යාත්‍රා ගිනිගැනීමේ සිතිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අවධානය යොමුණා. දෙවරින් පැවසුවේ පෙරදා රාත්‍රී 11ට පමණ මෙය සිදුව ඇති බවයි. දීවර වරායේ නවතා තිබූ යාත්‍රා 20ක් පමණ ගිනිගෙන විනාශ වී තිබූ අතර මේ හේතුවෙන් කිසිදු යාත්‍රාවක් පසුදින දීවර කටයුතු වල යෙදුනේ නැහැ. 1000 දෙනෙකුට අයත් යාත්‍රා 20ක් මුළුමනින්ම විනාශ වූ අතර දැල්ලාම්පන්න සමග ගිනිගත් එක් යාත්‍රාවක වටිනාකම රුපියල් ලක්ෂ 20කට අධිකයි. කලමැටිය දීවර වරායේ පෙරේද රාත්‍රියේ ගිනි තැබීමක් සිදු වී තිබෙනවා. බෝට්ටු 21ක් විනාශයට පත් කළා තිබුණා මුළුමනින්ම. අර්ධහානි වෙලා තියෙන බෝට්ටු 6ක්. අපි දැනගන්න කැමති ආණ්ඩුවෙන් මේ පිළිබඳව කළා තියෙන පරීක්ෂණ කවරේද? අත්අඩංගුවරන් තිබෙන කවරේද? මොකද්ද සිදුවීම්? කවුද උත්තර දෙන්නේ මේ පාර්ලිමේන්තුවේ? සභානායකතුමා කලමැටිය තියෙන්නේ කොහෙද කියලා ඇහුවොත් මගේ එතුමගේ වැරද්දක් නෙමෙයි. ඔව් අදාළ අමාත්‍යවරුමක ඉන්න ඕන. ඒ වරායේ දීවර වරායේ තුල කිසිම ආරක්ෂාවක් කිසිම පොලිස් නිලධාරියෙක් ඉඳලා නැහැ. මේ වෙනකම් විදුලි ආලෝකයේවත් ඒ වරායේ තුල නැහැ. එහෙම වරායකට ප්‍රහාරයක් එල්ල වෙනවනะ අද රෝත්තු සේවයේ කියලා තියෙනවනම් බෝට්ටු වලින් ඇවිල්ලා හරි මේ IS ප්‍රහාර එල්ල වෙන්න පුළුවන් කියලා. හැබැයි ඇයි අපේ වරායවල් මේ වෙද්දිත් ආරක්ෂාව සපයල් නැත්තේ කියලා අපිට විශාල ගැටලුවක් තියෙනවා. ඒ නිසා හැකි ඉක්මනින් මේ බෝට්ටු 24 බන්දි ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා.